व्यापारे आरंभ करीम सदा रुपया लक्ष्य किएदुआ किउम एतो अपिने व्यापारे एतो कौद येदुए लक्ष्य अहितिकारे तमाय योदला तियेनी कोहेटद व्यापारेद एक पटलो गन्नवा एतो देन वरद गन्न एपा मम किउवा व्यापारे कियला कियन्ने मम कियला हितन्न ओने मम ओने सामान्य ओय मयन्नाय मयन्नाय दालाय मम मुहुण अंदिन्ने एक दालमाय එතකොට ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යෙදුවා කිව්වම ළමයි පටලව ගන්නවා කවුද කියලා දන්නේ නැහැ යෙදුවේ. එතන අයිතිකාරය තමයි යොදලා තියෙන්නේ. ඒ කියන්නේ අයිතිකාරයා යොදනවා කියලා කියන්නේ ව්‍යාපාරයට ලැබෙනවනේ දෙයියනේ ලක්ෂයක්. එතකොට ඒක මුදල් නම් මුදල් ලැබීමක්. ඒ කියන්නේ අපිට ලැබිලා අයිතිකාරයාගෙන. සමහර අය හිතනවා අපි දීලා කියලා. නේද? රුපියල් ලක්ෂයක් යොදා ව්‍යාපාරය ආරම්භ කරා කිව්වම මේ අපි දීලා නෙමෙයි අපිට අයිතිකාරයාගෙන් ලැබිලා. අනිත් එක යොදලා කියලා තියෙනනේ කොහෙටද යොදන්නේ ව්‍යාපාරයට කවුද කියලා දැනගන්න ඕනේ තමයි අයිතිකාරය කියලා. ඒක වරද්ද ගන්න එපා. නේ? යොදන දෑ කිව්වොත් අනිවාර්යයෙන්ම අයිතිකාරය තමයි දීලා තියෙන්නේ. එතකොට අයිතිකරු විසින් ව්‍යාපාරයක යොදන සියලුම දේ අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් අපි ලියාගමුද පළවෙනි කරුණ දාලා එක එක ලියාගෙන එතන ලේසි. ලියන්න පළවෙනි කරුණ දාලා අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන එකපාරම මතක තියාගන්න අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ ප්‍රාග්ධනෙවේ සිම්පල් සියලුම දෑ ප්‍රාග්ධනෙවේ කියන්න පුළුවන් අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ ප්‍රාග්ධනය වේ. එතකොට ආසයනේ අයිතිකාරයාගෙන් අපිට ලැබෙන දේවල්. අපි කියන්නේ ව්‍යාපාරයනේ. අපි අයිතිකාරයනේ මේ තමන් හිතන්නේ මම ව්‍යාපාරය කියලා. ඇකවුන්ටින් කරද්දි මම ව්‍යාපාරය කියලා හිතුවොත් තමයි ලේසි වැඩේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කරුණ නිකම්ම හැදෙනවා ළමයි. නේද දෙවෙනි එක නිකම්ම හැදෙනවා. එතකොට දැන් අයිතිකරු යොදන සියලුම දෑනේ. එතකොට මොනවාද අයිතිකාරයා ව්‍යාපාරයට යොදන්නේ? නේ මොනවාද අයිතිකාරයා ව්‍යාපාරයට යොදන්නේ? මොනවාද ව්‍යාපාරයට අයිතිකාරයා දෙන්නේ? අයිතිකාරයාට ප්‍රාග්ධනය යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ළමයි. ඒ කියන්නේ අයිතිකාරයා ව්‍යාපාරයට දෙන දේවල් යොදන දේවල් දෙකක් තියෙනවා. එකක් ගන්නවනේ ඔයගොල්ලෝ. මොකද්ද? මොනවාද අයිතිකාරයට ව්‍යාපාරයට දෙන්න පුළුවන්? ව්‍යාපාරේ දියුණු කරන්නේ නේ ආප්‍රාග්ධනය යොදන්නේ මොනවාද අයිතිකරට දෙන්න පුළුවන් ව්‍යාපාරයට ඉස්සෙල්ලා මම කතා කරන්නේ මුදල් නේද එතකොට මුදලින් ප්‍රාග්ධනය යොදන්න පුළුවන් නේ සල්ලි දෙන්න පුළුවන් එතකොට දැන් ගණන් හදද්දි මෙහෙමයි දෙන්නේ අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂයක් යෙදුවා එතකොට කියලා නැහැ මොනවාද කියලා किसी दिया किया ने तू आईटी करो व्यापार इधर लक्ष्य के दुआ के लिए दूर ना तानिवार रे में दिल दिए ने मुदाल वे ना मुनारे दूर ना किया ना दें अभी तो मुको आईटी करो व्यापार इधर मोटर रहते हैं दूर ना नेतंग लीबर दूर ना नेतंग इधर मक दूर ना इतना कोड़े वे ना मक किया ना इतना कोड़े आईटी कार या ने मुदाल देन ना पुलवा नेतंग मुनारी वे ना देख देन ना पुलवा मुदाल नो दी वे ना देख इधर मक करन देन व्यापार इधर නැත්නම් ව්‍යාපාරයට අයිතිකාරය මෝටර රථයක් අරගෙන දෙනවා නැත්නම් අයිතිකාරය යන්ත්‍රයක් අරගෙන අපිට යන්ත්‍රය දෙනවා එතකොට විභාගෙට කියනවා හැබැයි ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා ප්‍රාග්ධනයේ ලෙස ඉඩමක් යෙදුවා ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂයක් යෙදුවා කිව්වොත් කිසි දෙයක් කියලා නැත්නම් මුදල් තමයි වෙන දෙයක් දුන්නොත් කියනවා එතකොට ප්‍රාග්ධනය දෙන්න පුළුවන් ආකාර දෙකයි එක දෙකයි එකක් මුදලින් නැත්නම් විවිධ වක්කම් වලින්
मुदल कियन्नेत वत्कमक तमाई मुदल नोवन वेन वत्कमक देन्न पुलुवन ए कियन्ने ली बडु देन्न पुलुवन अधिकारया यंत्र देन्न पुलुवन इडमक देन्न पुलुवन එහෙම දෙන්න පුළුවන් මුදල් නොවනේ වෙනවත් කමක් ප්‍රාග්ධනය ලෙස යොදන්නත් පුළුවන් මොනා දුන්නත් අයිතිකාරය ඒක ප්‍රාග්ධනය එතකොට අපි ලියමුද එහෙනම් දෙවැනි කරුණ මොකද්ද දෙවැනි කරුණ අයිතිකරුට ප්‍රාග්ධනයේදී හැකි ආකාර දෙකයි ව්‍යාපාරයට එක්ක මුදල් නැත්තම් මුදල් නොවන වෙන මොන හරි වත්කමක් දෙන්න පුළුවන් හරි අපි ලියමු එහෙනම් දෙවැනි කරුණ රූලක් ඇරලා ලියන්න පුළුවන් දෙවැනි කරුණ දාලා ඕගලන්ට මේ කරුණ හරියට මතක තියාගන්න ඕනේ පාඩම් කරන්න දෙයක් නැහැ ලියන්න මෙන්න මෙහෙම අයිති කරුට දෙවැනි කරුණ අයිති කරුට ප්‍රාග්ධනයේ යෙදී හැකි ආකාර දෙකකි අයිති කරුට ප්‍රාග්ධනයේ යෙදී හැකි ආකාර දෙකකි අයිති කරුට ප්‍රාග්ධනය යෙදී හැකි ආකාර දෙකකි අයිති කරුට ප්‍රාග්ධනය යෙදී හැකි ආකාර දෙකකි අයිති කරුට ප්‍රාග්ධනය යෙදී හැකි ආකාර දෙකකි චුට්ටක් ඇතුළට කරලා එක කියලා දාලා ලියාගමු නේද පොඩ්ඩක් ඇතුළට කරලා ලස්සනයි කැපිලා පේනවා නේද පොඩ එක මුදලින් අරනේ අයිති කරුට ප්‍රාග්ධනය යෙදී හැකි ආකාර දෙකකි එක මුදලින් එක මුදලින් දෙක විවිධ වත්කම් වලින් දෙක විවිධ වත්කම් වලින් චූටි වෙන ලකුණක් දාලා ඕනනම් ලී බඩුකමා යන්ත්‍රකමා ඉඩම් දාන්න පුළුවන් එහෙම එකක් දෙන්නත් පුළුවන් එතකොට කියනවා හැබැයි ප්‍රාග්ධනයේ ලෙස රුපියල් 5000ක ලී බඩු යෙදුවා එහෙම කියනවා විවිධ වත්කම් වලින් චූටි වෙන ලකුණක් දාලා ලී බඩු යන්ත්‍ර ඉඩම් දෙන්න පුළුවන් ගොඩ නැදිලි ඕන එකක් දෙන්න පුළුවන් මෝටර් රථ ඔය දෙක තුනක් ලියුවම ඇති. හරිනේ එතකොට අයිතිකාරයාට ප්‍රාග්ධන යොදන දෑනේ යොදන දේවල් දෙකයි මුදල් හෝ වෙන මුදල් නොවන වත්කමක් දෙන්න පුළුවන්. අපි ඒව වැඩන්නේ මොනා දුන්නත් එක ප්‍රාග්ධනය. හරිනේ රයිට්. අපි එහෙනම් යනවා දරුවනේ තුන්වෙනි කරුණට. මං ආසම තුන්වෙනි කරුණට. මං වඩා කැමති තුන්වෙනි කරුණට. ඒකට හේතුව එතනදී තමයි අපි ඕගලන්ට කියලා දෙන්නේ මේ ප්‍රාග්ධනය කොහොමද හිමිකමට නැත්තම් හිමිකරුට සම්බන්ධ වෙන්නේ කියලා මම මේ කතා මම කිව්වනේ හිමිකම් වලට සම්බන්ධ පද හතරක් කිව්වනේ ඒකෙන් පළවෙනි එකනේ මේ ගත්තේ නේද ප්‍රාග්ධනය ගැනීමලි ආදායම් වියදම් ඒ හතරම හිමිකමට සම්බන්ධයි කියලානේ කිව්වේ නේද දැන් මෙතනදී තමයි කියලා දෙන්නේ ප්‍රාග්ධනය කොහොමද මොකක්ද හිමිකමත් එක්ක තියෙන සම්බන්ධය මෙන්න මේකයි මේම හිතන්න දැන් මෙතන මං එක්කෙනෙක් දෙපෙන්නේ අයිතිකාරයෝ දැන් සමහර ව්‍යාපාරවල අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්න පුළුවන් නේද දෙන්නෙක් කොහේද වැඩියෙන් ඉන්න පුළුවන් අපි හිතමු මෙන්න මෙහෙම මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්න මෙන්න මෙහෙම දෙන්නෙක් එකතු වෙලා එතකොට මේ දෙන්නම හිනිකරුවන්නේ නේ මෙයත් හිනිකරුවා මෙයා ලක්ෂ්‍යයි දාලා නේද ව්‍යාපාරේ පටන් ගන්නවා එතකොට මෙයාටත් අයිති ලක්ෂයක් මෙයාටත් අයිති ලක්ෂයක් AB කියලා හිතමුකෝ මේ දෙන්නටම ලක්ෂ ලක්ෂ තමයි අයිති ඒ කියන්නේ හිමිකම තියෙන්නේ ලක්ෂ ලක්ෂ දෙන්නට හිමිකම කියන්නේ අයිතියනේ හැබැයි A කියන පුද්ගලයා තව ලක්ෂයක් ව්‍යාපාරයට යෙදුවොත් යෙදුවා කියන්නේ ප්‍රාග්ධනය යොදලා එතකොට මෙයා ප්‍රාග්ධනය යොදලා ලක්ෂ දෙයක් දෙකක් මෙයා ප්‍රාග්ධනය යොදලා ලක්ෂයක් අයිතිකාරයා යොදන එකනේ ප්‍රාග්ධනය. එතකොට දැන් පේනවනේ මෙයා ලක්ෂයක් වැඩියෙන් ප්‍රාග්ධනය යොදපුවා මොකද වෙන්නේ දැන් හිමිකම අයිතිය සමානද? නෑ. මෙයාගේ අයිතියට වඩා මෙයාගේ අයිතිය වැඩි වෙනවා. නේද? අපි අනුපාතයක් විදියට ගත්තොත් එකට දෙකක් නේද? මෙයා එකයි ඒ වගේ දෙකක් මෙයා දාලානේ අයිතිය එකට දෙකක් හිමිකම අනුපාතය. එහෙම නේද? එකට දෙකක් තමයි අරයට එක අයිතියක් නම් අරයට අයිතිවාසිකම් දෙකක් තියෙනවා. මෙයාගේ අයිතිය නැත්නම් හිමිකම වැඩි වෙනවා. දැන් මගේ උත්තරේ පැහැදිලි ඇති. ප්‍රාග්ධනය යොදන්න
මොකද වෙන්නේ එයාගේ ප්‍රාග්ධනය යොදන්න යොදන්න එයාගේ හිමිකම වැඩි වෙනවා ළමයි දැන් මෙයා නිකන් හරි තව 20000ක් දැම්මොත් නේද ලක්ෂිත හිමිකම 120000 දක්වා වැඩි වෙනවා ප්‍රාග්ධනය යොදන්න යොදන්න අපි කියන්නේ හිමිකම ඒ කියන්නේ අයිතිය වැඩි වෙනවා පැහැදිලිද එතකොට ඒක හරි වැදගත් ඒ කියන්නේ තමන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ප්‍රාග්ධනය යෙදීම නිසා වෙන්නේ අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙන එක දැන් අයිතිකාරයා 50000ක් දාපු ගමන් ප්‍රාග්ධනයේ විදියට ව්‍යාපාරයට ඔබ දැනගන්න ඕනේ ටක් ගාලා ප්‍රාග්ධනයේ 50000ක් යෙදුවා නම් හිමිකම වැඩි වෙනවා කියලා 50000ක ඇත්තනේ මම 50000ක් දැම්මොතින් ව්‍යාපාරයට මට අයිතිනේ 50000ක් මම තව 25000ක් දානවා එතකොට කියන්න බෑනේ මට අයිති 50000යි කියලා මම තව 25000ක් දුන්නකොට 75000ක් අයිතියි ප්‍රාග්ධනයේ යොදන්න යොදන්න අයිතිය නැත්තම් හිමිකම වැඩි වෙනවා හරි එතකොට අපි තුන්වෙනි කරුණට ලියන්නේ ප්‍රාග්ධනය යෙදීම නිසා හිමිකම වැඩි වෙයි ලියන්න තුන්වෙනි කරුණ ප්‍රාග්ධනය යෙදීම නිසා තුන්වෙනි කරුණ ප්‍රාග්ධනය යෙදීම නිසා දැන් ඔය එකක් අත් ලියාගන්න නෑ නේ यदि मनीषा आईतिकारुगे हिमिकम वेडिवे प्राग्धनय यदि मनीषा आईतिकारुगे हिमिकम वेडिवे प्राग्धनय यदि मनीषा आईतिकारुगे हिमिकम वेडिवे लक्ष्य ප්‍රාග්ධනය යෙදීම නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ. ප්‍රාග්ධනය යෙදීම නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ. පැහැදිලි ඉනි කරුණ තුන එච්චර මහා මාරු කරුණ තුනක් නෙමෙයිනේ. පාඩම් කරන්න ඕනෙත් නැහැනේ. ඉස්සල මම කරේ නිර්වචනය. නේද? ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොතේ අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ මොනවාද අයිතිකාරයා ප්‍රාග්ධනයේ විදියට යොදන්නේ එක්ක මුදල් නැත්තම් මුදල් නොවන වත්කම ප්‍රාග්ධනයේ යොදන්න යොදන්න මොකද වෙන්නේ එයා දෙන්න දෙන්න එයාට තියෙන හිමිකම අයිතිය වැඩි වෙනවා ව්‍යාපාරයට තියෙන ප්‍රාග්ධනයේ යෙදීම නිසා ඒකේ ප්‍රතිඵලය තමයි හිමිකම වැඩි වෙන එක ඔච්චරයිනේ කියලා දුන්නේ පාඩම් කරන්න එයා ලියා ගන්නවත් ඇත්තටම ඕනේ නැහැ ඕක නිකම් මතක තියා ගන්න පුළුවන් අවසාන කරුණ කියලා දීලා ඉවරයි ළමයි අවසාන කරුණේ උගන්වන්න දෙයක් නැහැ මට මෙන්න මේකයි අවසාන කරුණ. මෙන්න අයිතිකාරයා. හරි. එයා 150000ක් ව්‍යාපාරයට යොදනවා. මොකද්ද මේකට කියන්නේ? අයිතිකාරය 150000ක් ව්‍යාපාරයට යෙදුවොත් ඒකට මොකද්ද කියන්නේ? उत्तर देने लमाई आयतिकार है व्यापार है टे ये दो तेक्लक्ष पनस्ता केकड़ किया ने मुखाक किया लदे तानिवाचने कावरोड़ के ने उत्तर देने आयतिकार है ये दो तेक्लक्ष पनस्ता अपने केकड़ किया ने मुखाक किया लदे हिमिका आयतिकार है योद्धा ने केकड़ किया ने मुखाक किया लदे योद्धा ने सीएलओ बदे අයිතිකාරයා හිමිකම් නෑ නෑ මං කියුවේ අයිතිකාරයා ව්‍යාපාරයට මොන හරි දුන්නොත් ඒක මොකක් කියලාද ප්‍රාග්ධනය ප්‍රාග්ධනය දැන් මම මෙහෙම ඇඳලා පෙන්වන්නේ චිත්‍රය ප්‍රාග්ධනය ඔව් ප්‍රාග්ධනය දැන් මෙහෙම ඇඳා කියලා වැඩේ වෙනස් වෙනවද මෙහෙම ඇඳලා මම මොකද්ද කිව්වේ අයිතිකාරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ කියලානේ දැන් මෙහෙම ඊතලයේ ඇඳා මේක වෙනස් වෙනවද නෑ අයිතිකාරය මොනවා හරි දෙනවා කියන එකනේ මම මේ ඇඳලා තියෙන්නේ දැන් මම මෙහෙම ඉතලෙන් දු දීලාද අයිතිකාරය අරගෙන ගිහිල්ලා ඒක තමයි ඊට පස්සේ කතා කරන්නේ ගැනිලි
තේරෙනවද යුගල පද වාගේ දුන්නොත් ප්‍රාග්ධනේ ගෙනිච්චොත් ගෙනිලි මගේ ඊට පස්සේ මාත්‍රකාව ඔයගොල්ලෝ දන්නවා ගෙනිලි මම ලිව්වා ඒක කිව්වා නේ එතකොට අයිතිකාරය ව්‍යාපාරයට මොන හරි දුන්නොත් දැන් මම කිව්වේ අයිතිකාරය 150,000ක් ව්‍යාපාරයට දුන්න නැත්තා යෙදුවා කියන එකනේ එතකොට මේ ප්‍රාග්ධනේ මම ඇහුවොත් අයිතිකාරයා 150,000ක් යොදපු නිසා එයාගේ හිමිකම කීයද කියලා කියන හිමිකම හිමිකම කියන්නේ කොච්චරක් එයාට අයිතිද ව්‍යාපාරේ 150,000 ඉතින් තමයි දැන් එයා ප්‍රාග්ධනේ දු 150,000යි නම් එයාගේ හිමිකම වැඩි වෙන්නේ කීයද 150,000යි හිමිකම කියන්නේ අයිතිය उत्तरे मम चिवेकार නේ එතකොට එයා සත පහක්වත් ප්‍රාග්ධන හේතුවේ නැත්තම් ව්‍යාපාරයට එයා ව්‍යාපාරයේ හිමිකරුවෙක් නෙමෙයි. එතකොට හිමිකමක් කතා කරන්නේ නැහැ. නේ අයිතිකාරයා එයාගේ සම්පිතික සාක්කුව තියාගෙන හිටියානම් ව්‍යාපාරයට යොදන්න නැතුව එයා කවදාවත් හිමිකරුවෙක් වෙන්නේ නැහැ. එයාගේ ප්‍රාග්ධනේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රාග්ධනේ යෙදීනේ ප්‍රතිඵලයක් විදිහට තමයි ළමයි හිමිකමක් අයිතියක් නිර්මාණය වෙන්නේ ව්‍යාපාරයට. මේකේ ප්‍රතිඵලය තමයි මේක. මේ එයා සල්ලි ටික සාක්කුවේ තියාගෙන ගෙදර හිටියනම් අපි කියන්නේ නැහැ අර ව්‍යාපාරයේ මෙයාගේ කියලා. හැබැයි එයා සල්ලි ටික දාලා ව්‍යාපාරේ පටන් ගත්තෙන් පස්සේ අපි කියනවා මෙයා තමයි මේ ව්‍යාපාරයේ හිමිකරු කියලා, අයිතිකරු කියලා. ප්‍රාග්ධනේදී මේ ප්‍රතිඵලයක් විදිහට තමයි හිමිකම කියන එක නිර්මාණය වෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනේදී 150,000යි නම් හිමිකමක් කීයද? 150,000යි. අයි හිමිකම කියන්නේ අයිතිය. उत्तर व्यापार අවශ්‍ය වත්කම් ගන්න. දැන් වත්කම් නැතුව ව්‍යාපාරය කරන්න බෑනේ. රෙදි ගන්න ඕනේ, යන්ත්‍ර ගන්න ඕනේ, මෝටර රට පුළුවන් නම් ගන්න ඕනේ. අවශ්‍ය දේවල් ගන්න එපේ. අවශ්‍ය දේවල් කියන්නේ වත්කම්. දැන් අර අපි මම ඒකයි කිව්වේ කවුන්ටින් වල 5 දෙනෙක් ඉන්නේ. තාම ඉගෙනුවේ 3 දෙනයි. එතකොට මම ප්‍රශ්නයක් මොකක් හරි අහනවා නම් ওই 3 දෙනෙන්ින් එකෙක් ගැන තමයි අහන්නේ. දැන් තව අලුත් එකෙක් ඉන්නවා. දැන් ප්‍රාග්ධනයත් ඇවිල්ලා ඉන්නේ. මේ ඒක හිමිකමට සම්බන්ධ එකක්. නේද? ඒක වෙනම ප්‍රධානම එකක් විදිහට අපි ගන්නෙ නැහැ. मदि නයක් ඉල්ල ගන්න වෙනව නේද නයක් ඉල්ල ගන්න වෙනවා අයිතිකාරයා එයාගේ යාළුවෙකින් ඉල්ල ගන්නවා 50,000 දැන් හරිනේ අයිතිකාරයාගේ මුදල් මේ ණයට ඉල්ල ගත්ත මුදල් මේ එතකොට ලක්ෂ දෙකක වත්කම් දැන් ගන්න පුළුවන් නේ මේකට කියන්නේ මොකද්ද ණයට ඉල්ල ගත්ත මුදල් වලට මේකට කියන්නේ මොකද්ද වගකීම් එහෙම නේද අයිතිකාරයා යදුවා 150,000 ණයට ඉල්ල ගත්තා 50,000 ඔන්න ගත්තා ලක්ෂ දෙකක වත්කම් හරිනේ රයිට් දැන් මම කිව්වොත් ඕගලන්ට මේ ව්‍යාපාරයට අයිතිකරු යදූ ප්‍රාග්ධනය හොයන්න කියලා මේ ලක්ෂ දෙකක වත්කම් ගන්න අයිතිකරු යදූ ප්‍රාග්ධනය හොයන්න කියලා හොයන්න බැරිද පුළුවන්නේ මේ ලක්ෂ දෙකක වත්කම් ගන්න මේ ලක්ෂ දෙකක වත්කම් අරන් තියෙන්නේ මේ 150,000යි මේ 50,000යි දාලානේ මේ ලක්ෂ දෙකක වත්කම් ගත්තේ ණයට ඉල්ල ගත්ත 50,000යි අයිතිකාරයාගේ 150,000යි දෙකම මේක ඇස්සේ තියෙනවානේ
අපිට කිව්වොත් ප්‍රාග්ධනේ හොයන්න කියලා අපි කරන්නේ මේකයි මේ වත්කම් මැස්සේ තියෙන ණයටිල්ල ගත්ත සල්ලි ටික අඩු කරනවා මොකද්ද වගකීම් ටික කීයද වගකීම් 50000යි එතකොට උත්තරේ එන්නේ නැද්ද අයිතිකාරයා දාපු ටික ප්‍රාග්ධනේ කීයද 150000යි දැන් ඔය සූත්‍රේ දන්නේ නැද්ද මේක ඉස්සලා මේක ඉගෙන ගත්තේ නැද්ද වත්කම් වලින් වගකීම් අඩු කරලා නේද හිනිකම හොයන්නේ එහෙම නේද මම කිව්වේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවම මම අර පෙට්ටියක් දැම්මේ කාට හරි පැටලෙනවා වගේ නම් පෙට්ටිය ගිහිල්ලා බලන්න වත්කම් වලින් වගකීම් අඩු කරපුවම මේ වත්කම් මැස්සේ දෙන්නේ කී සල්ලි තියෙනවනේ අයිතිකාරයාගේ 150ක් තියෙනවා ණයටිල්ල ගත්ත 50ක් තියෙනවා ණයටිල්ල ගත්ත 50 අයින් කරොත් අයිතිකාරයාට ආපු සල්ලි ටික නේද එළියට එන්නේ 150000 එතකොට ප්‍රාග්ධනය හොයන සමීකරණය හිමිකම හොයන සමීකරණයමයි ඉතින් ප්‍රාග්ධනයේ දුවේ 150000යි නං හිමිකමත් 150000යි නේ දෙකම එකයි නේ අයිතිකාරයා ප්‍රාග්ධනයේ දුවේ 102යි නං හිමිකමත් 102යි ඉතින් සූත්‍ර වෙනස් වෙන්න බෑනේ හිමිකම හොයන සූත්‍රෙත් එක වගේ හිමිකමයි ප්‍රාග්ධනය හොයන සූත්‍රෙ වෙනස් වෙන්නේ දෙකම එකයි එතකොට එක දෙයක් මේක මම කියලා දුන්නෙත් ඒකයි හිමිකම හොයන්න කිව්වොත් කරන්නේ වත්කම් වලින් ණයටිල්ල ගත්ත වගකීම් අයින් කරනවා ප්‍රාග්ධනය හොයන්න කිව්වත් වත්කම් වලින් ණයටිල්ල ගත්ත වගකීම් ටික අයින් කරනවා උත්තරේ ප්‍රාග්ධනය වෙනවා එතකොට හිමිකම හොයන්නේ ප්‍රාග්ධනය හොයන්නේ එකම සූත්‍රේ කිසි වෙනසක් නැහැ ඒකට ඉතින් එහෙම වෙන්නේ නැහැ නේද ප්‍රාග්ධනයේ දුවේ 150000යි නම් හිමිකමත් 150000යි ඉතින් හිමිකම හෙව්වත් එන්න ඕනේ 150000යි ප්‍රාග්ධනය හෙව්වත් එන්න ඕනේ 150000යි අයිතිකාරයා දෙන එකනේ ප්‍රාග්ධනය දුන්නේ එකයි 50යි නම් අයිතිත් එකයි 50යි තමයි දෙකම එකයි එතකොට හිමිකම කිව්වත් මේක තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ හිමිකම කිව්වත් ප්‍රාග්ධනය කිව්වත් හිමිකමෙන් කතා කරන්නේ අයිතිකාරයා ගැන ප්‍රාග්ධනයෙන් කතා කරන්නේ අයිතිකාරයා ගැන නේද හිමිකමුනේ ප්‍රාග්ධනයේ දෙකෙන්ම කතා කරන්නේ අයිතිකාරයා ගැන හිමිකමයි ප්‍රාග්ධනයේ දෙකම හොයන්නේ එකම විදියට වත්කම් වලින් ණය ටික අයින් කළා තමයි අයිතිකාරයා දාපු ටික ඒ කියන්නේ ප්‍රාග්ධනයේ නැත්තම් අයිතිකාරයාට අයිති ටික හොයාගන්නේ අයිතිකාරයා දාපු ටිකනේ ප්‍රාග්ධනයේ දාපු ටිකනේ අයිතිකාරයාට අයිති අයිතිකාරයාට අයිති ටිකනේ හිමිකම කියන්නේ දෙකම එකයි හරි එතකොට පටලව ගන්න නැතුව මතක තියාගන්න ඕනේ හිමිකම කියන්නේ ප්‍රාග්ධනය කියන්නේ දෙකම එකයි ඒකේ කිසි වෙනසක් නැහැ හැබැයි නිර්වචන දෙක පොඩ්ඩක් වෙනස් එහෙම නේද නිර්වචන දෙක වෙනස් අනිත් සියල්ල සමානයි දැන් මතකද හිමිකමේ නිර්වචනේ මේව තමයි ළමයි පටලව ගන්න හිමිකම නිර්වචනය කරේ කොහොමද මං කිව්වා හිමිකම ඕන නම් එහෙම නිර්වචනය කරන්න පුළුවන් කියලා වත්කම් වලින් වගකීම් අඩු කළ විට ලැබෙන පිළිතුර හිමිකම කියලා කියන්න පුළුවන්. නැත්තම් ව්‍යාපාරයේ වත්කම් වලින් අයිතිකරුට හිමි කොටස හිමිකම කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධනය නිර්වචනය කරේ එහෙම නෙමෙයි ළමයි. මේ ප්‍රාග්ධනය නිර්වචනය කරේ කොහොමද? අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන සියලුම දෑ තමයි අපි කිව්වේ ප්‍රාග්ධනය කියලා. අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන එක තමයි ප්‍රාග්ධනය. ඉතින් යෙදුවේ 150000යි නම් වත්කම් වලින් අයිති කොටසනේ හිමිකම කියන්නේ ඒකත් 150000යි තමයි. නේ පොඩි නිර්වචනයේ පොඩි වෙනසක් තියෙනවා හැරෙන්න මේ දෙකම එකයි. ඒ කියන්නේ මම තව ටිකක් ඉස්සරහට ගියොත් ඕනේ නම් හිමිකම ලියන තැන ප්‍රාග්ධනය කියලා ලිව්වොත් අරද්දක් නැහැ. ප්‍රාග්ධනය ලියන්න ඕනේ තැන හිමිකම කියලා ලිව්වොත් එච්චර ලොකු වැරද්දක් නැහැ. දෙකම එක නිසා සමහරක් වෙලාවට එහෙම පොඩි වෙනසක් තියෙනවා. හරි ඒක ගණන් ගන්න එපා. මම හිතනවා මම කියපු දේ තේරුම් ගන්න ඇති කියලා. එතකොට ප්‍රාග්ධනයට සම්බන්ධ කාරණා හතරම මම කතා කරා. එතකොට කොහොමද ප්‍රාග්ධනය හොයන්නේ? ප්‍රාග්ධනය හොයනවා කියලා කියන්නේ අයිතිකාරයා දැන්නේ කීයද කියලා අයිතිකාරයා යොදන එකනේ ප්‍රාග්ධනය අයිතිකාරයා කොච්චර යෙදුවද කියලා හොයන එකනේ ඉතින් අයිතිකාරයා කොච්චර යෙදුවද කියන එක ප්‍රාග්ධනය නම් යොදන ටිකනේ අයිති
यदु एक लक्ष पनास्ता है ना प्राग्दने वाचे हिमिका मत एक लक्ष पनास्ता है दिन प्राग्दने होए ना वाकी लकी आने हिमिका मो होए ना वाकी ने क्या मतलब है ऐ प्राग्दने के ने योदने के ने इतने यदु एक आई पना है ना एक ने प्राग्दने इतने आई थी योदो पुटी करे इतने प्राग्दने की लो होया ने आई थी दिक्कत माय इतने प्राग्दने हिमिका माय दिया ने देखा मैं कई बार गया हूँ ऐसा प्राग्दने हुए अन्य हिमिका मो होये ने विद्या टमाय आई विशेष मतलब दिया गानो ने वक्कम वलिन नायटिल लगाते टिक अहक कर पुआ में अपिता आपूटी कर नेतां अपिता आई थी टिकर दें ए मंकी ऐले को उधर तेरुं गानो ने वक्कम वलिन वक्कम के ने व्यापारे थिये ने देवाल ने वक्कम वलिन नायटिल लगाते साली टिक आयन कर पुआ में इन्हें अपिता आपूटी कर ने एक ने प्राग्दने ने එකන අපි දාපු ටික කියන්නේ අපිට අයිති ටිකනේ ඒ කියන්නේ හිමිකමනේ දෙකම එකයි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා එහෙනම් අපි හතරවෙනි කරුණ ලියාගමු දැන් ලියාගන්න හතරවෙනි කාරණාව තුනක් ඉවර කරාමම මතක ඇතිනි කරුණ තුන හතරවෙනි කරුණ ප්‍රාග්ධන සොයාගන්නේ පහත ආකාරයටයි ප්‍රාග්ධන සොයාගන්නේ प्राग्दने ඔබල දන්නවනේ මේ වක්කම් මැස්සේ දෙන්නම ඉන්නවනේ නේද ප්‍රාග්ධනයක් තියෙනවා හිමික් මේ වගකීමුත් තියෙනවා එතකොට ප්‍රාග්ධනය හොයන්න කිව්වොත් වක්කම් මැස්සේ තියෙන එළියට ඇදලා දාන්න ඕනේ කාවද වක්කම් මැස්සේ ඉන්න වගකීම් එළියට ඇදලා දැම්ම නම් දෙන්නෙක් ඉන්නවනේ මේක ඇස්සේ එකෙක් එළියට ඇදලා දැම්ම නම් වගකීම් එළියට ඇදලා දැම්මොත් उत्तरे लिए तो पाइना प्राग्दन है प्राग्दन एक यानी हिनी का मम्मा तमाय किसी ने न सक में प्राग्दन है थोड़ा मंग दाना दे मने में तो लक्ष्य देखा ही बात काम एक एक आडू करा वगैरह तीन पनस दाग गाना दाग अत्तर कमाक नहीं नहीं गाना दाग अत्तर कमान नहीं सूट रेट है इधर प्राग्दन है इनवा एक लक्ष्य पनस दाग එතකොට අයිතිකාරය දාලා තියෙන්නේ 150000යි කියන්නේ ළමයි හිමිකමත් 150000යි හිමිකම කියන්නේ අයිතිත් 150000යි නේද වක්කම් වලින් අයිති ටිකනේ හිමිකම කියන්නේ දෙක අයිති යොදපු ටික තමයි දෙකම එකයි බලපුවම වචනවල පොඩි වෙනසක් තියෙන යොදන එක ප්‍රාග්ධනය දැන් යොදපු එකනේ අයිති නේද ඒක තමයි හිමිකම එතන ලේසි එකම සූත්‍රය දෙකටම තියෙන්නේ වක්කම් වලින් වගකීම් අඩු කරොත් ප්‍රාග්ධනය නැත්තම් අපිට හිමිකම හොයා ගන්න පුළුවන්. හරි මම හිතනවා ප්‍රාග්ධනය තේරුම් ගන්න ඇති කියලා මහා දෙයක් නැහැ. එතකොට මම නිර්වචනය කරා ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදන සියලුම දෑ ප්‍රාග්ධනය කියලා කියන්නේ. අයිතිකරු ප්‍රාග්ධනය යොදන්න පුළුවන් ආකාර දෙකයි මුදලින් සහ විවිධ වක්කම් වලින් තුන්වෙනි කරුණ මම කැමැතිම කරුණ ප්‍රාග්ධනය යෙදීම නිසා අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනය හොයාගන්නේ අයිතිකාරයාගේ ටික හොයාගන්නේ ණය ටික අයින් කරලා වක්කම් වලින් වගකීම් අඩු කරොත් අපිට ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන් ඔච්චරයි මම කතා කරේ එතකොට පැය භාගයක් විතර කතා කරාට ළමයි මිනිත්තුෙන් ওই කාරණා ටික කියන්න පුළුවන්. අයිතිකරු යොදන දෑ ප්‍රාග්ධනය, මුදල් යොදන්නත් පුළුවන්, වක්කම් යොදන්නත් පුළුවන් ප්‍රාග්ධනය විදියට. ප්‍රාග්ධනය යොදන්නේ යොදන හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනය හොයාගන්නේ වක්කම් වලින් වගකී අඩු කරලා. මිනිත්තුවක්වත් නැන්නේ ওই කාරණා හතර කියන්න. තප්පර 30 කියන්න පුළුවන්. කොච්චර කාලයක් නාස්ති කරනවද පැහැදිලි කරන්න. හරි මං හිතනවා ආයි ප්‍රාග්ධනය ගැන අමතක නොවේ කියලා නේද? මතක තියාගන්න. එතකොට දනං හදද්දි කෙලින්ම කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය දුවා කියලා නිකන් කියන්නේ ව්‍යාපාරයට 50000ක් යෙදුවා. එතකොට දැනගන්න ඕනේ කවුද යෙදුවේ කියලා අයිතිකාරයා. නේ අයිතිකාරයා ප්‍රාග්ධනය යොදනවා කියලා කියන්නේ ව්‍යාපාරයට විවිධ දේවල් ලැබෙනවා කියන එකයි. හරි?
එච්චරයි අපිට ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ මං යනවා නේද ඇකවුන්ටින් වල ඔගොල්ලෝ ජීවිතේට හදන පළවෙනි ගාන හදන්න මේක ඉස්සෙල්ලා අපි කවදාවත් ඇකවුන්ටින් වලින් ගණන් කරලා නැහැ ඔන්න දැන් යනවා ගානක් හදන්න හරි දැන් ගානක් හදන්න කියලා කියන්නේ මම ඔයගලට ගානක් දෙනවා ඒ ගාන දීලා කියනවා අයිතිකාරයා කොච්චර ව්‍යාපාරයට ප්‍රාග්ධනය දුවද කියලා හොයන්න කියලා. ඒතොර ඔයගලන්ට හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අමාරු වැඩක් නෙමෙයි. හරි? දැන් ඒ ඉස්සෙල්ලා මම ආයි පාරක් කැමති මතක් කරන්න දැන් ප්‍රාග්ධනය හොයන්නේ ළමයි මේක taggal මතක් වෙන්න ඕනේ ප්‍රාග්ධනය හොයන්නේ වත්කම් වලින් අඩු කරන්න ඕනේ වත්කම් වලින් අඩු කරන්න ඕනේ වත්කම් අරගන්න ණයට ගත්ත සල්ලි. ඒ කියන්නේ වගකීම එතකොට තමයි අපිට ප්‍රාග්ධනය හොයන්න පුළුවන්. එතකොට කාටවත් මෙතන ඉන්න ප්‍රාග්ධනය හොයන්න බැහැ. වත්කම් ගැන හරියට දන්නේ නැත්නම් වගකීම් ගැන හරියට දන්නේ නැත්නම්. ඒකයි වත්කමුයි වගකීමුයි කතා කරලා ප්‍රාග්ධනයට ආවේ. එතකොට වත්කම් 17ක් උගන්වලා තියෙනවා 9කුයි 8කුයි. වත්කම් කොටස් දෙකකට කැඩුවානේ. වගකීමුත් කොටස් දෙකකට කැඩුවා 3කටයි 5කටයි. වත්කම් 17යි වගකීම් 8යි. දැන් මතක් කරගන්න බලන්න. වත්කම් කොටස් 2යි ජංගම නොවන වත්කම් 9යි ජංගම වත්කම් 8යි. ජංගම නොවන වත්කම් 9ක් කියලා දුන්නා. ඉදම් මහා ගොන්නගිලි යන්ත්‍ර මෝටරත කාර්ලූපකන ලීබඩු ආයෝජනයේ කීර්තිනාමය වෙළඳ ලකුණු සුවාධිකාරය. ඒ ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් 8යි. තොගේ ණය ගැතිය ලැබිය යුතු බිල් ලැබිය යුතු ආදායම් සේවක ණය කලින් ගෙවූ වියදම් බැංකු ශේෂය මුදල් ශේෂය. වත්කම් 17ක් කියලා දුන්නා. වගකීම් ජංගම නොවන වගකීම් 3යි බැංකු ණය උකස් ණය ණය කර. ජංගම වගකීම් 5යි ණය හිමියෝ බැංකු අයිරාව නැත්නම් අපි කිව්ව අර දැම්මට වඩා සල්ලි ගත්ත කියලා අවාසිදායක බැංකු ශේෂයනේ බැංකු අයිරාව කියන්නේ. ගෙවිය යුතු බිල් ගෙවිය යුතු වියදම් සහ කලින් ලැබූ ආදායම්. වගකීම් 8ක් කියලා දුන්නා. වත්කම් 17යි වගකීම් 8යි මේ වෙනකොට වෙඩි වගේ පුළුවන් වෙන්න ඕනේ. බැරි කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ ටික ආයි බලන්න පුළුවන්. පැහැදිලි කරලා තියෙනවා. ඒ ටික නම් පාඩම් කරන්න ඕනේ. හරි? එතකොට දැන් ප්‍රාග්ධනය හොයන්න කියලා ගානක් දෙද්දී අපි උගලන්න දෙනවා මේ 17න් වත්කම් ටිකක් දෙනවා මේ 8න් වගකීම් දෙක තුනක් දීලා කියනවා ප්‍රාග්ධනය හොයන්න කියලා. ඒතකොට වත්කමුයි වගකීමුයි පැටලුනොත් ප්‍රාග්ධනය හොයන්න බෑ. හරි. අපි ලියමු ගානක් මෙන්න මෙහෙම ලියන්න. පහත තොරතුරු මගින් පහත තොරතුරු මගින් මමත් මෙතන ලියන්න පොඩිට පහත තොරතුරු මගින් පහත තොරතුරු මගින් ප්‍රාග්ධනය සොයන්න ප්‍රාග්ධනය සොයන්න කිව්වොත් මෙන්න මේක මතක් වෙන්න ඕනේ ප්‍රාග්ධනය හොයන්නේ මෙහෙමයි කියලා. නැත්තම් සෙත්ත පෝච්චි තමයි. පහතතරතුරු මගින් ප්‍රාග්ධනය සොයන්න. මේ ගාන කිසිම කෙනෙක් හදන්නේ නැහැ. පැහැදිලිනේ කියලා සිංහල? මේ ගාන මමයි හදන්නේ. හදන ක්‍රමේ මම කියලා දෙනවා. ඊට පස්සේ ගාන තමයි ඔයගොල්ලෝ හදන්නේ. මම ඉස්සල්ලා ගාන හැමතැනම මෙහෙමයි. මම ඉස්සල්ලා කරලා පෙන්නනවා දෙවෙනි පාර ඔයගලන්ට කරන්න දෙනවා. හරි? පහතරතුරු මගින් ප්‍රාග්ධනය සොයන පොඩි ගානක්. මම පොඩි ගානක් ඔබල ලොකු ගානක්. පහතරතුරු මගින් ප්‍රාග්ධනය සොයන මම කැඩතියි ඔයගලන්ගේ පොතේ මේ පැත්ත එකයි මේ පැත්ත එකයි ලියා ගන්න ඕන. පහලට ලියාගෙන කියොත් අපරාධනේ පොත ඉවර වෙනවනේ. අපි ලියාගමු තොගය. තොගය 50000යි. තොගය 50000යි. මුදල් මුදල් 20000යි. දැන් ඔහොම ලියනකොට මතක් වෙන්න ඕනේ ආ මේක වත්කමක් මේක වගකීමක් කියලා මතක් වෙන්න ඕනේ. හරි? දැන් මේක මොකද්ද කියන එක අඳුරගන්න. තොගේ කියන්නේ මොකද්ද? වත්කමක්ද වගකීමක්ද? මුදල් කියන්නේ වත්කමක්ද වගකීමක්ද කියලා මතක් වෙන්න ඕනේ. මම කියලා දීලා නැහැ කියන්න බෑ. මම කියලා දීපු නැති එකක් මං ගානකට දෙන්නෙත් නැහැ. හරි? ඊට පස්සේ ණය හිමියෝ ණය හිමියෝ මම ණය හිමි කියලා ලිව්වා. ඔයගොල්ලෝ ණය හිමියෝ ණය හිමියෝ ණය හිමියෝ
තිස්දාහයි නය හිමියෝ තිස්දාහයි මේ පැත්තේ බැංකු ණය බැංකු ණය 20000යි බැංකු ණය 20000යි කසේ මේ පැත්තේ හරිනේ බැංකු ණය 20000යි මේ පැත්තේ යන්න ඇල ඉරක් ගොඩ නැගිනි යන්න ඇල ඉරක් කියන්නේ ඉඩම් හා ගොඩ නැගිලි කියන එක යන්න ඇල ඉරක් ගොඩ නැගිනි ලක්ෂයයි 1.5යි ඉඩම් හා ගොඩ නැගිලි ලක්ෂයයි ණය ගැතියෝ ණය ගැතියෝ ණය ගැතියෝ ණය ගැතියෝ 10000යි ණය ගැතියෝ 10000යි ආ එකක් දෙන්නම් යන්ත්‍ර එකක් 50000ක් වෙනවා යන්ත්‍ර 50000යි हरेने तोगे पनाहाई मुदल विस्साय नाइमियो तिहाई बैंकुनाय विस्साय गोटने के लिए लक्ष्य है नायकेतियो दाह दाह है यंत्र पनस दाह है दे विभाग के मेहमगाना दुन्नो तीन ये प्रश्न पत्रे गान तीन वाले में क्या आई दिन दे अन्ने व्यक्ति का मंग है का मेक पेन हो प्रार्थना ने स्वयं की बुकमर टक्कर मतलब किन्नो ने मेक वक्त कम टिकन वक्त की मधुकर बोलता है प्रार्थना ने होया गांडे में नहीं इतना थोड़ा පළවෙනිම රාජකාරිය තමයි මේකේ වත්කම් ටිකයි වගකීම් ටිකයි අඳුරගන්න එක මම ඕගලන්ට මිනිත්තුවක් දෙනවා